මේක සාමාන්‍යයෙන් කල්පනා වෙනකොට සක්මන් කරනකොට හැබැයි දැන් මම මේක සමාධියකට ගෙනියනවා පින්වත්නි සමාධියෙන් පස්සේ අපි දැන් සක්මන් කරලා ඊට පස්සේ මම ඔය පොඩි අයිඩියා එකක් දෙනවා ඇත්තට මට අවශ්‍ය මේ පින්වතුන් ලඟාව මේ වගේ කොපි එකක් තියෙන එක බුද්ධ වචනය මෙහෙම ලාවට මමත් ප්‍රැක්ටිස් කළා මේ පින්වතුන්ලට දෙන්න මම නැතිද අපි හම්බුණත් නැතත් ඒ දේශනාවල් පොතෙන් අරගෙන කරන හැටි මම මේ කරන්න බලන්නේ ඒ කියන්නේ Tamanට මේක කරන එක කොහොමද මනසට ගන්නෙ මමත් ඒක කරනවා එතකොට ඒක යම් ස්පිරිට්ුවක් Tamanට එන්න ඉඩ තියෙනවා මොකද මේව මාත් ප්‍රායෝගිකව වේදනාව නසාගන්න පාවිච්චි කරපු අවස්ථා තියෙනවා මම අර අනත්ත ලක්ෂණ ඊයේ කිව්වේ ඒක අර විදියට තුවාලෙලයිද්දි ඊට පස්සේ හුස්ම නැති වෙන යනකොට ඒක ප්‍රායෝගික උදව් වුණා පින්වතුනි ඉතින් ඒ වගේ මේවත් තම වෙනම ඒ පොතපත ළඟ තියාගන්න ඕනේ බුද්ධ වචනය ළඟ ට්‍රාන්ස්ලේෂනයක් මම දන්නේ නැදි මහලේ ට්‍රාන්ස්ලේෂන්ස් තියෙනවා ඒව බලන්න පැහැදිලි එකක් Tamanට මේ බුද්ධ ජයන්තිය මම දන්නේ ටිකක් ඒක ටිකක් ප්‍රශ්නයි කියලා කියනවා ඒකේ තියෙන ට්‍රාන්ස්ලේෂන් සැහැල්ලු තමන්ට බුදුහාඳුරුත් එක්ක කතා කරනවා වගේ දැනෙන්න ඕනේ මේකේ භාෂාවේ ප්‍රශ්නයක් වෙන්න නරකයි ඉතින් ওই ට්‍රාන්ස්ලේෂන්ස් කීපයක් තියෙනවා අල්විස්ද සොයිසද ඒ ඉතින් ඒක බලලා ගන්න වෙනවා හැබැයි ඒක තමන් මහන්සියෙන් හරි ඒව කියවන්න පුරුදු වෙන්න ඕනේ මොකද බුදුහාඳුරු ගයිඩ් කරගත්තොත් තමන්ට ඒක ලොකු වාසියක් අපිට ෂුව නෑ දැන් මම කොටස් කොටස් කියලා දෙයි. හැබැයි ඒක මං වඩන විදිය. හැබැයි ඕක මාර්ගඵලයක් ලබන්නම් මේ පදයක් බලනකොට බුදුහාඳුරු තමන්ට කතා කරා වගේ දැනෙන්න ඕනේ. ඒ බුදුහාඳුරන්ට ඒ බලය තියනවා මේ මාර්ගඵල ලබවන මේක ඇති කරන්න. ඉතින් පාලියෙන්ම උනත් ධර්මයේ ඒ කියන්නේ තේරෙන භාෂාවකින් සිංහලින් හෝ ඉංග්‍රීසියෙන් ඒක තමන්ට මේ ඒ වෙලාවේ සක්මන් කරනකොට හරි තියෙන්න ඕනේ. What now are the mental formations? The metika one. Mam metika mehema kala dama maitriyata poddak harona eka samadhiyata. Dan ohoma hituwane pinwathani taman his wagene baahira abhyantara e dhaatu washeen balanakota mahasthipadapana sutre anithyavat meni karana hari lassanta. ඒ කියන්නේ මේ පෘථිවිය උනත් කල් ගිහිල්ලා කොහමද නැති වෙන හැටි පිච්චිලා මෙයා වෙලා. ඒතර අපේ හයිය ගතිය ඇතුලේ තියෙන එක කොච්චර නැති වෙන්න ඕනේද කියලා. අන්න ඒක මෙනී කරන්නත් ඕනේ පින්වතුනි. ඒක හරි වටිනා ඒ ක්‍රමේ. සමාක ලැව් ගිනියනවා. මං හිතන ඕස්ට්‍රේලියාවේ වගේ හරියට එනවා. ඒවා කන්ට්‍රෝල් කරන්න බෑ නවතීද කියලා හිතන්නත් බෑ. හැබැයි ඒවත් කල් ගිහිල්ලා නැවතෙනවා. ඒතර අපේ මේ චුට්ටක් තියෙන උෂ්ණත්වය කොච්චර නැති වෙන්න ඕනේද? ඒකත් එක ක්‍රමයක්. එතන කුණාට සුලිසුලන් ඒවා තියෙනවා. ඒවා නැති වෙන්නේ නැහැ වගේ ගහගෙන ගහගෙන යනවා. එතකොට හැබැයි ඒත් ඒවා එහෙම වෙන්නේ නැතුව තියෙන්නේ නැති වෙලා යන මොහොත එනවා. ඒ වගේ අපේ මේ ළඟ ඇඟේ තියෙන චූටි හුලන් ටික කොහොම නැති වෙන්න ඕනේද පින්වතුනි? අන්නේක එහෙම මෙනි කරනකොට Tamanට අතහැරෙනවා පින්වතුනි. මේවා දිය වෙලා යනවා වගේ වෙනවා. මේවා යහමින් කල්පනා කරාම අනිත්‍ය සංඥාව එනවා පින්වතුනි. මේවා එකයි සූත්‍රවල විනිවිදව ත බුදුහාඳුරෝ ඒක ආයෙ රිපීට් වෙන්න ඕනේ. එතකොට තමයි ඒක මෝරලා කමටහනක් වෙන්නේ. මේක සම්බන්ධව අත්දැකීමක් ඇති වෙලා තමයි මගේ මුළු ජීවිතේම පරිවර්තනය වුනේ. දකුණු අප්‍රිකාවේ මේ වගේ පරිසරයක. හැබැයි මම මේ විදිහට බණ පොතක් කියවලා බල්ලා නෙමේ ඒක ආවේ. ඒක විද්‍යාව ඔස්සේ යනකොට මට දෙරණ විදිහට සංසාරේ වඩපු කමටහනක් පළ දෙන්න පටන් ගත්තා. ඒ හරි නිෂ්කලංක සෝභා ධර්මයටයි මගේ මේ ආත් ජීවිතේ මේ වැඩිගෙන මෝරගෙන යන වෙලාවේ එදා ඉඳන් ඊට පස්සේ බුද්ධ වචනේ මේ සූත්‍ර හම්බුනාම දැක්කා මේ මෙතන මේක තමයි කියන්නේ බුදුහාඳුරු මේකේ සොලිඩ් ප්‍රැක්ටිස් එක තියෙනවා මේ බුදුවරයෙක්ගේ නියම වදන කියලා මට ඒ වෙලාවේ ඊට පස්සේ ගුරු හාමුදුරුව හම්බුණා සූත්‍ර බැලුවා එදා ඉඳන් මම සූත්‍රයකින් ඇරෙන්න වෙන දෙයක් මිනි කරන්නේ නැහැ පින්වතුනි. සමහර චුට්ටක් කියවෙනවා එක එක වෙන පොඩි ග්‍රන්ථ. උනාට මේ සත්‍ය හොයන්න කියලා වෙන ග්‍රන්ථ හොයන්නේ නැහැ. ඉතින් මොකද වෙන ග්‍රන්ථ මට තේරෙන්නේ එහෙම වෙනවා කියන්නේ අපිට මේ බුද්ධ වචනෙන් මොනවද තේරිලා නැහැ. තේරිච්ච කෙනෙක් මේක එක්ස්පීරියන්ස් එකක් ආවනම් වෙන එකක් රෙකමෙන්ඩ් කරයිද? වෙන එකක් හරි යාගේ බණ හරි දැන් මගේ මේ රෙකෝඩ් කරලා ඔයගලන්ට අහන්න කියලා මාර්ගඵලයක් ලබන්න මට කියන්න පුළුවන්ද?
එක වෙන්නේ නැහැ පින්වතුනි. ඒක ඒ කියන්නේ ඒක තමන් මාව මොකක් හරි සද්දාවක් කේ චුට්ටක් හරියනකොට බුද්ධ වචනේ තමන්ට ඔළුවේ වැදිලා වුණොතින් කෙලින්ම බුදුහාඳුරෝ දකින්නවා. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ඇත්තට පින්වතුනි මේ දකින්නවා කියන්නේ පස්සති කිව්වම අවබෝධ වෙනවා කියන එකකට. පස්ස කියලා විපස්සනා අවබෝධ වීම විපස්සනා කියන්නේ ගැඹුරට අවබෝධ වීම. ඔය අවබෝධ වෙන්න තමයි ඒ අවබෝධ වෙන්නේ හිතන්නේ නැතුව හිතෙන්න ඕනේ පින්වතුනි. ඒක තමයි මම දැන් කිව්වේ මාකට් එකට යන්න වගේම කියලා භාවනා කරන්න එපා. ඒ කියන්නේ තමන්ව නිකන් හිතවන්නේ නැතුව භාවනා කරවන්නේ නැතුව තියන්න තමයි ඒ කිව්වේ. ඔහේ නැචරල් වෙන්න රිලැක්ස් වෙන්න කියලා. ඉතින් දැනුත් ඒ විදිහට වෙන්න ඕනේ. අර මානසිකාරය පුළුවන් නම් ගන්න පුළුවන්. දැන් මං හිතනවා දැන් මෙහෙම තමන් එහෙම අනත්තයි කියලා මේක දැන් අයිති නැහැ කියලා චුට්ටක් චුට්ටක් එක්ස්පීරියන්ස් කරන්න ෆීල් වෙන්න. කොච්චර සනීපද මං එහෙම හිටියාම. එතකොට පෞල් වල තියෙන ප්‍රශ්නවත් දැනෙන්නේ නැහැ. මගේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ නේද? ඒක බාහිර නිකන් ශබ්දයක් වුණා වෙනවා. ඔහොම හිතුව ගමම. කවුරු නිග්‍රහ කරා නම් නිග්‍රහ කරපු කෙනෙකුත් නැහැ. නිග්‍රහව විඳින කෙනෙකුත් නැහැ. තමන්ට ඒ සැහැල්ලු එනවා, සාන්තිය එනවා බුදුන්ගේ ඒ සතිපට්ඨානය හරි විදියට ක්‍රියාත්මක වීමෙන්. දෝමනස දුක්ඛ දෝමනස ඒ වෙලාවෙම පහින වෙනවා පින්වත්නි. හරියට ඇප්ලයි වෙනවා නම්. එතකොට හිතන්න මේ සනීපයේ කොච්චර සැනසෙල්ලක්ද. මේක මේ ඉන්න භාවනා කරන මේ අනිත් ඔක්කොටම හොඳටම වැඩේවා කියලා ප්‍රාර්ථනා කරන. ඒගොල්ලන්ට ඒ සුවය අඩුවක් නැතුව වැඩි වේවා. ඒගොල්ලන් විතරක් නෙමේ මේ වටේ වැඩ කරන කට්ටිය ඉන්නවා, මේ භූමියේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා, තව විවිධ පිරිස ඉන්නවා, මේ මුළු කම්පවුන්ඩ් එකේම ඉන්න මිනිස්සු. ඒ ලෝභ දෝස මෝහ දුර වේවා. ඒ මානසික සුවය ඇති වේවා. ඒගොල්ලන් විතරක් නෙමේ මේ වටේම ඉන්නවා වෙන අනිත් ඔස්ට්‍රේලියානු ජාතික අහිංසක මිනිස්සු පින්වතුනි. ඒගොල්ලන්ට ඒ සමාජයට මේ වෙලාවේ කර්මය නැහැ. ඒ ක්ලේශයන් නැති කරන පැත්තක්, ඒ දැනුමක්, ඒ ඥානයක් ලැබෙන පරිසරයක් තාම ලැබිලා නැහැ. හැබැයි ඒගොල්ලන්ට ඒ තාම දුක් කරදරවල් තියෙනවා පින්වතුනි. ඒගොල්ලන් ඒව හංගගෙන කරගෙන යනවා. එළියෙන් බොරුවට පෙන්නනවා. සතුටින් ඉන්නවා වගේ කෑ ගහගෙන හිනා වේගෙන මෙයක් කරන. හැබැයි පින්වතුනි ඇතුලේ ෆ්‍රස්ට්‍රේෂන්, ඩිප්‍රෙෂන් ඒවට නිදි පෙට්ටි අරගෙන තව විවිධ ආකාරයේ එච්චරයි දන්නේ. එක්කෝ ඒ විකුණන ඒවා හර්බල් ටී කියයි, මේක කියයි, ට්‍රැන්කුලයිස් කරන ටී එකක් කියයි. ඒගොල්ලන් කොච්චර අසරණද කියලා හිතන්න පින්වතුනි. ඒ කියන්නේ මේ දැනුමින් ඒගොල්ලන් සීරෝ. මොකද ඒ අය මේ වෙන ශිෂ්ටාචාරයක්, භෞතික ලෝකේ මාස්ටර් කරන ඉන්ටෙලිජන්ස් එකක් ඩිවලොප් කරන් යන ඒරිය එකක්. ඒ කියන්නේ මේ ප්‍රඥාව, මේ ගැඹුරින් ලෝක තල ගැන එහෙම මිකැනිසම් එකක් තේරුම් ගන්න ශිෂ්ටාචාරයක් නෙමෙයි පින්වතුනි. අපේ කොච්චර ගැඹීරද, කොච්චර පරිපූර්ණද මේ කාමතලේ විතරක් නෙමෙයි. අනිත් මම ඉස්සර සවුත් අප්‍රිකා ඉන්නකොට, සවුත් අප්‍රිකා නෙමෙයි නිකෝසියා ඉන්නකොට, මම යුනිවර්සිටි එකේ ඉන්න කාලේ හිටියා මේ එක පකිස්තානි යාළුවෙක්. එයා ඔක්කොම වර්ණාකරන්නේ ඇමරිකන් නේවා. එයාගේ ඇක්සන්ට් එකත් ඇමරිකන්, එයා අඳින්නෙත් ඇමරිකන්, ඔක්කොම ඇමරිකන් විදියට තමයි. එතකොට මම දවසක් එයාට කිව්වා, ඇයි ඔයා මේ ඇමරිකන් අයට වඳින්නේ ඔච්චර, මේ මොකද්ද ඔගොල්ලන්ගේ රටේ? ඉතින් එයා කිව්වා, හන්දට ගියා අපේ ඒවා මොනත් කරාද? හන්දට ගියා ඒගොල්ලන් ඔහොමම කිව්වා මට. එතකොට මං කිව්වා, ඇයි ඔයගොල්ලන්ගේ අය කොච්චර ඊට ගොඩාක් ඉස්සර, ඊටත් ඉස්සර හන්දට නෙමෙයි හන්දටත් එහා ගියා කියලා. එයා හිනා වෙලා විශ්මයට පත් වෙලක් ඇහුවා, මම කවුද කියලා. මං කිව්වා, ඔයගොල්ලන්ගේ සුෆිවරු. එයාට හිනා ගියා ඒ කියන්නේ. ඉතින් ඇත්තට පින්වතුනි, අපේ ඉෂිවරු හිටියා හඳ නෙමෙයි හඳට ගොඩාක් එහා තමයි තාවතිමිසා තුසිත කියන යාම කියන තල, දේවතල. ඒවට ගිය අය එදා බ්‍රාහ්මණයෝ, බ්‍රාහ්මණ ඉෂිවරු ඉදි බල ලැබු අයත් හිටියා. ඒ දැනුම පදනම් කරන් තමයි බුදුරෙක් ලෝකට පහළ වුණේ. ඒ බුදුවරයන් වහන්සේ ඒ ලෝක තල වුණත්, තව එහාට බ්‍රහ්ම ලෝක වුණත් ඒවා හට ගැනීමක් තියෙන හින්දා නැති වෙනවා කියන ඒ ලෝකෝත්තර අනිත්‍ය ස්වභාවය, ඒ කියන්නේ ලෝකේ විශ්මුණු මේ සියලු ලෝකතලවල තියෙන ඇති වෙලා නැති වෙන ස්වභාවය වටහා දෙලා අවබෝධයෙන් ඒ ඔක්කොම තරණය කරන හැටි, නැති වෙන්නේ නැති තැනකට එන හැටි තථාගතයන් වහන්සේ පෙන්වා පින්දුනි. ওই ධාතු මනසිකාරෙන් උත් හිමීට මනස එන්නේ එතනටයි. ඇති වෙලා නැති වෙන්නේ නැති
ඒ මයි මෙන්ටල් ස්ටේට් එකට තණ්හාව සිඳෙන තැනකට ඔවා හරියට කල්පනා කරනකොට අර මමත්වය අර හිස්වීම හිතෙන් වෙනවා අතරීම වෙනවා ඉතින් මේක කොච්චර සනීපද